ගත්තාට පසුව ඔහුගේ මෙලව ජීවිතයටත් පරලොව ජීවිතයටත් එය වැඩදායි විදිහට බලපාන්නේ කොහොමද කියන කාරණාව අවසාන වශයෙන් ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි. උදයාල් කැලණිතිස්ස රජතුමාට ගැටලුවක් ඇති වෙනවා තමන්ගේ බිරිඳ පිළිබඳ, දේවිය පිළිබඳ. ඒ ඇති වුණු වෙලාවේ දැන් අපේ පහත්යයි සම්මත කුල තියෙනවානේ. එහෙම පහත්ම කියලා සමාජයේ සම්මත කුලයක් තමයි රොඩි කියන කුලය. එහෙම කෙනෙක් ගෙනල්ලා රාජසභාවට දැන් අර තමන්ගේ වැරදි කරපු ඒ ඥාතීන්ට ඇහෙන්න එයාගෙන් අහනවා, රජතුමා උඹටත් වඩා පහත් කුලයයි ඉන්නවද කියලා. එතකොට අර පහත් කුලේ කෙනා කියනවා, අර සමාජ පහත්යයි සම්මත කුලේ කියනවා, දේවනාස තමන් කරපු දේ නැතේ කියලා බොරු කියන එක මටත් වඩා පහත් කුලේ කියලා. බොරු කියන එක මටත් වඩා පහත් කුලේ කියනවා. ආන් ඒ නිසා මතක තියාගන්න ඕනේ, සංසාරේ අපිට ඒක නැති කරන්න බෑ. අපි කිව්වට අපි ඔක්කොම රජවරු ඔක්කොම මේ එක මට මේ කියලා ඔක්කොටම ලේ කිව්වට ලෝකේ අපිට නැති කරන්න බෑ මේ උස් පහත් ભેදේ. ධර්මයේ සඳහන් වෙනවා නින්දා ලබන කුලවල ගිහිල්ලා උපදිනවලු මේ වචනේ අසංවර වීම නිසා. වචනෙන් දොස් නැගීම, වචනෙන් පරුස වචන භාවිතා කිරීම, දොස් නැගීම, නින්දා ලබන කුලවල ගිහිල්ලා උපදිනවා කියනවා. ඊළඟට දැන් ওই නකුණ්ඩක බද්ධහාඳුරු හරි කැතයිනේ. ඒ වුණාට මංජුසොර කටහඬ හරි ලස්සනයි. කට ඇරියාම වසී වෙනවා. මංජුසොර. ඉතින් මේ එක ආත්ම කාශ්‍යප බුදු සාසනයේදී සක්‍රිය බැලුවලු දිව්‍ය ලෝකයේ උපදින මේ ප්‍රමාණය අඩුයි, දෙවිවරු අඩුයි. ඇයි කියලා බැලුවම මේ රජතුමා ඒ ආත්මභාවේ නකුණ්ඩක බද්ධහාඳුරු ඒ ආත්මභාවේ වැඩිහිටියෝ විහිළුවට ගත්තා. දැන් ওই විහිළුව කියන එකත් වචනෙන්නේ කරන්නේ. වැඩිහිටියෝ විහිළුවට ගත්තා. ඔය වයසට ගියපු සත්තු කරත්තවල බැඳලා ඒවයින් සතුටු වුණා. ඔට්ටු දාලා සතුටු වුණා. නුවර ඇතෑරලා ගියාලු වයසකයි. වයසට යන කාලෙදී නුවර ඇතෑරලා යනවා. ඒ නිසා වැඩිහිටියන්ට සැලකීම රටේ නැති වෙලා දිව්‍ය ලෝකේ උපදින අය අඩු වුණාලු. සක්‍රිය යකදාව ගෙනල්ලා රජතුමාට බලපෑම් කරාලු. මේකෙන් ගහනවා කියලා ඔළුවට මේ මෙහෙම කරොත් එහෙම බය කරාලු. ඉතින් එතකොට බලන්න මතක තියාගන්න ප්‍රතිඵලය මොකද්ද? විරූපී වෙලා උපදුනාලු සංසාරේ. අර නිවන් දකින්න පින් තිබ්බාට ඉතාම කැතයි, ඉතාම අප්‍රසන්නයි, ඇස් දෙක යටට ගිලිලා. හැබැයි මංජු ස්වර කට ඇරියාට පස්සේ වශී වෙන ඒ තරම් ලස්සන ස්වරයක් නැහැ. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ ප්‍රතිඵල. ඊළඟට දැන් දයාල අපි සාමාන්‍යයෙන් කියනවා ඔය කතා කරන්න හොඳ නැහැ කියන කතා ටික. මට හිතුණා අවසානේ වුණත් මේක කියන්න ඕන කියලා. මේක ටිකක් දිග ලිස්ට් එකක්. සාමාන්‍යයෙන් අපි කියන්න උත්සාහ කරන්නේ අපි මුල දෙක තුන විතරයි ගොඩක් වෙලාවට කියන්නේ. ඒ නිසා මම උත්සාහ කරනවා මේ කතා කරන්න හොඳ නැති ලිස්ට් එක. භික්ෂුන් වහන්සේලාට තමයි මේක දේශනා කරේ. ඉතින් අද අපි අපිටත් භික්ෂුන් වහන්සේලාටත් දායකයන්ටත් කාටත් වටිනවා කියලා මට හිතෙනවා මේ කතා කරන්න හොඳ නැහැ. මොනවාද? රාජකතා, චෝර කතා, මහ ඇමති කතා, සේනා කතා, බය කතා, යුද්ධ කතා, ආහාර පාන, රෙදි සයන, මාලා ගන්ධ, ඥාති කතා, යාන කතා, ගාම කතා, නිගම නගර, ස්ත්‍රීන් පිළිබඳ, සුරාව පිළිබඳ, වීදි කතා, ඊළඟට ලිම් පොකුණු පිළිබඳ, මලවුන් පිළිබඳ, ඊළඟට නොයෙක් කතා, ලෝකය ගැන කතා, මුහුද ගැන, ආත්මය සදාකාලිකයි කියන කතාව, ඉපදීම ගැන කතා, ඊළඟට වැඩිවීම ගැන කතා, නැතිවීම ගැන කතා, පස්කම් සැප පිළිබඳ කතා, ශරීරයට දුක් දීම පිළිබඳ කතා, සමූහය පිළිබඳ කතා, මෙන්න මේ වගේ කතා කරන්න එපා කියලා බුදුහාමුදුරු දේශනා කළා. ඉතින් මට හිතෙනවා දයාල් අද කාලේ අපි කොහේ හරි එකතු වුණොත් කතා කරන්නේ දැන් කොහොමද රටේ තත්ත්වේ? දැන් ඉදිරියට මොකද වෙන්නේ? ඈ එහෙම නැත්නම් දැන් ස්ත්‍රීන්ගේ තත්ත්වේ කොයි වගේද? ස්ත්‍රීන් නම් ගන්න දෙයක් නැහැ. පිරිමි නම් දැන් මොකද සුවඳ? ඔයා ගාලා තියෙන සෙන්ට් එක මොකද්ද? ಜಾති මල් මොනවද මේ මල් ගඳ විලවුන් ගැන? ඉතින් මට හිතෙනවා මේ කතාවම තමයි මෙන්න මේ කියන කතා ටිකම තමයි දෙතිස් කතා. මේවා ගැන කතා කරන්න එපා. ඉතින් මේ දායකයෝ දැන් මේ ඇත්තෝ ප්‍රශ්න ඇහුවත් ආන්නේ ආන්දනේ කන්ත ගස්වැය පැන්නාමද ගඟේ? අසුවර එකටම පැන්නා දාන්දනේ. දැන් මේ ළඟදි මගේ එක්කෙනෙක් අහනවා ආන්දනේ ත්‍රිපිටකේ හරියටම සූත්‍ර කීයක් තියෙනවද? හරියටම කීයද ගන්න? ඒක දැනගන්න එක හොඳයි. හැබැයි ඒකෙන් නිවන් දකින්න බෑ. හරියටම දැනගත්ත කියලා දැන නිවන් දකින්න බෑ. එහෙම එක එක්කෙනා අහනවා ආන්දනේ සාරා සංකේ කල්පලක්ෂයට දවස් කීයද? ඈ දැන් මේ ළඟදි මගෙන් කෙනෙක් දුරකථනෙන් කතා කරලා උපාසකම්ම කෙනෙක් අහනවා ආන්දනේ ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන්ද? සාරා සංකේලක් දවස් කීයද? මං අහුව උපාසකම්ම දැන් මොකද්ද කරන්න හදන්නේ මේක දැනගෙන? ඈ දැනගන්න එක හොඳයි. තොරතුරු වශයෙන් ඒක දැනගමු. ඒක දැනගත යුතුයි. හැබැයි ඒකෙන් නිවන් දකින්න බෑ දයාල්. ඒ නිසා වැඩක් නැති ඒවා හොයනවා
වැඩක් නැති දේවල් ගැන ගවේෂණය කරනද අපේ ආඳුරු තර අලියැත්තු ගැනීම කිව්වා. සත්ව කරුණාව වචනින් පවා නෑ. අලියැත්තු විඳින දුක් ගැන නායක ආඳුරෙන් දැක්කාම අලියැත්තු විතරක් නෙවෙයි සියලු සත්වයෝ සුවපත් වෙන්න ඕන. වචනින් හරි අපි සෙත් කරන්න ඕන. මං දැක්ක නායක ආඳුරෙන් අලි වැටක් යටින් අර අලියෙක් රිංගන ඇටි දැක්කම පපුව පිච්චෙනවා. අලිය ගහලා මැරිච්ච ගෙදර තාත්ත මැරිච්ච මිනිස්සු අලියට වෛර කරනවා ඇති. ඈ හැබැයි මතක තියාගන්න අලියාගේ බිමට ගියේ අපි දයාල. එතකොට අලියාගේ බිම ඉන්නේ අපි. ඒ සතත් ජීවත් වෙන්න ඕන. ඒ නිසා සියලු සත්වයෝ ආරක්ෂා වෙන වැඩපිළිවෙලක්, සියලු සත්වයෝ වචනින් පවා රැකෙන වැඩපිළිවෙලක් අපි හදන්න ඕන. අර මේ ස අවසන් කළා වාගේ අපි මේ පොළොව යට වැළලෙන්න ඉන්න අපි. ඒක ස තව අවුරුදු 50ක් වෙයිද, සුනාමියක් වගේ එකක් ඇවිල්ලා හරි, ගම් වතුරක් ඇවිල්ලා හරි, නියඟයක් ඇවිල්ලා හරි, ඒක හෙට වෙයිද, අනිද්ද වෙයිද, සමහර විට ඔබේයි මගේයි හරි මෙතන ඉන්න අපි කාගේ හරි අන්තිම රෑ මේක වෙන්න පුළුවන් දයා. ඈ ඉතින් අපි වචනින් සෙතක් කරලා තිබුණා නම් හොඳ දෙයක්. අර සුදුසු තැන වචන කතා කරලා තිබුණා. අර වීලු අපි කවට යෝගාන්ට වැඩිලා වීලු කරාම, සමහර වීලු තියෙනවානේ ගම්වල ඉන්නවානේ, කඩේ පිලේ ගමේ තොටේ වීලු කරන්න දයාල් වීලු අදන් තියෙනවා. අර අපේ නායක ආඳුරුත් මතක් කළා වාගේ එක එක වීලු අදාගෙන දෙන විහිළු කරලා මිනිස්සු හිනස්සන වැඩ කරන සමහරලාට අපහසුතාවයට පත් කරන. ඒ නිසා මතක තියාගන්න සමහරලාට අපි කියන විකට රජා මිනිස්සු හිනැස්සුවා. ඒ මිහිනෑවීම විකටකම විහිළුව තුරත් දයාල් රාගය ද්වේෂය මෝහය නම් ඇවිස්සුනේ. ඒකෙන් යමෙක් අපහසුතාවයට පත් වුණා නම්, එයාගේ චරිතයට මොන හරි ගැටලුවක් ඇති වුණා නම්, ඒකත් හොඳ දෙයක් නෙමෙයි. ඒකත් තමයින්ට ඒ විහිළුවත් සසරයට ප්‍රතිඵල ගෙනල්ලා දෙන්න හේතුවක් වෙනවා. ඉතින් ආන් ඒ වගේ දේවල්. ඒ නිසා පරිස්සමෙන් කට පාවිච්චි කරන්න, පරිස්සමෙන් ජීවත් වෙන්න. කොයි පැත්තට ඇරුණත් මේක කැපෙන පීයක් වාගේ. බොහොම පරිස්සම් වෙන්න. අපි මේ මොන දේශනාව කළත් ඔයත් කතා කරද්දි ගෙදර ගිහිලා දැන් අද මෙතන මේ බලාගෙන අහගෙන ඉන්න අයත්, ගෙදර ආලින්දේ බලන් ඉන්න අය, පන්සලේ ධර්මශාලාවේ බලන් ඉන්න අය, බොහෝ බලන් ඉන්න ඇත්තු කල්පනා කරන්න ඕන කටේ වචනයක් කතා කරනකොට. දැන් අද මේ ආපු ටික කල්පනා කරලා අපෝ කට පරිස්සම් කියලා හිතන්න ඕන. අර සිරිපාද යනකොට කිව්වා වගේ කට වරද්ද ගන්න හොඳ නැහැ. මේක සිරිපා ගමන වාගේ හිතන්න ඕන. මම්මුලා වෙන්න පුළුවන්, කටවර දින්න පුළුවන්, ඈ අතරමං වෙන්න පුළුවන්, ආනි වෙන්න පුළුවන්. සසර ගමන බියජනකයි. කට වැරදිලා වැටිලා ඔය කුපි විපාස වාගේ නේද, වතුර ටිකක් අක් බොන්න බැරි ඉදිකඩු මල වාගේ සිදුරු තියෙන, මේ මේ උගුරු තියෙන, කටවල් තියෙන, ඈ අසුචි ගොඩවල් වල, මල මුත්‍රා ගොඩවල් වල. දයාල් මේ කට නිසා දයාල් හිතන්න, දයාල් මේ මෙතන ඉන්න මේ රැස් වෙච්ච අය, මේ සුවහසක් ලෝකේ බලන් ඉන්න අය, මම ඔබ අපි අද මිනිස්සු වෙලා ඉන්නෙත් සමහරලාට මේ කට නිසා. සමහරලාට දයාල් මේ කට නිසා අපේ ආන්දනේ අපි නිරේ වැටිලා ඇති සංසාරේ අනන්ත වාර ගානක් නිරා දුක් ඉඳලා ඇති මේ කට නිසා. මේ කට නිසා විඳපු දුක් කට නැතුව කතා කරගන්න බැරුව අංග විකල වෙලා මේ කට නිසා සංසාරේ විඳපු දුක්. එතකොට දයාලතර මුලදිත් පටන් ගත්තා. මට දැනවා වෙලාව ඇති විනාඩියක් විතර. මේ කටෙන් තමයි දැන් මේ අපි බණ කියන්නේ, දේශනා පවත්වන්නේ. එතකොට දැන් මේ අපි මේම කියනකොට ඔය ඇත්තන්ට අහන් ඉන්න ආසෙ හිතෙනවා නේ. ඒ මොකද ඈ එහෙම දේශකයෝ ගොඩාක් නැහැ නේද අයියා? නිවේදකයෝත් ගොඩක් නැහැ. ඈ දැන් නිවේදනය කරන අයත් ඉන්නවා කට නිසා. කාමීරාගේ අවුසුන ඇඹරිලා ඈ දෙබිඩි වචන කියලා මේ පැත්තෙන්, ඈ කුණුහාරප වලට බර වචන කියලා මේ පැත්තෙන් ඇඹරිලා මේ එයා පැත්තේ ඉන්න අයගේ රාගේ අවුස්සනවා, කාමී අවුස්සනවා. ආන් ඒ වගේ. එතකොට මොකද වෙන්නේ? අවීචී උපදිනවා, නිරේ උපදිනවා. සංසාරේ මේ වාසනාවට සසරේ පිනට. දැන් අර නායක ආඳුරංගිනුත් දේශනා වුණා, නායක ආඳුනේ මේ වචනේ තියෙනවා, අර මන්ත්‍රයේුණත් නායක ආඳුනේ තියෙනවා, ජීව ගුණේ පීඨන මන්ත්‍රයක් වෙනම තියෙනවා. එතකොට තමයි අර මන්ත්‍රේ ජප කරලා ඒ මන්ත්‍රෙන් ජප කරාම තමයි මේකේ ප්‍රාණ ගුණේ පීඨන. ආන් ඒ වගේ තමයි මේ වචනේ හොඳට මතක තියාගන්න. දැන් ඔයත් ඔය ඔළු අනවන බලන්ගෙන ඇත්ත තමයි ආඳුනේ ඇත්ත ඔව් ඔව් කියලා. ඇයි ඒ? ඔයත් දන්නවද මේ වචනේ තියෙනවා ප්‍රාණ ගුණය? ඔය ඇත්තන්ට තේරුණා නේද මේ ආඳුර කිව්වේ ඇත්ත, අර ලොකු ආඳුර කිව්වේ ඇත්ත, මේ සර් කිව්වේ ඇත්ත, දයාල් මහත්තයා කිව්වේ ඇත්ත. දැන් ඒකනේ ඔළු අනවන ඉන්නේ කට ඇරගෙන. අනේ ඇත්තනේ, එන්න ඇත්තනේ, අපි හිතුවේ නෑනේ. ඒ මොකද මේ වචනේ තියෙන ප්‍රාණ ගුණය, ජීව ගුණය. අහන් ඉන්නකොට බුදුහාඳුර ළඟටත් තිබුණා දේශනා ප්‍රාතිහාරිකයනේ ආන්දනේ, නායක ආන්දනේ, ඈ මට කියනවා වාගේ කියලා හිතුණා. මං ගැනම හිතලා කිව්වා. බුදුහාඳුර බණ කියන ක්‍රමත් තිබුණානේ, බලලා කියනවා මේ ඉන්න අයගේ ඉත් දැකලා කියනවා නේද? ඒ නිසා මතක තියාගන්න මේ වචනේ තියෙනවා ප්‍රාණ ගුණය. ඔයත්න්ට ඇත්ත වගේ කියලා හිතුණා. මේ කියන්නේ ඇත්ත තමයි, අනේ ඇත්ත. අර ආන්දරුන්ගෙන් තා ටිකක් ආන්න තිබ්බනම් කොච්චර ඇත්තද? තව තිබ්බනම් ඔය වැඩසටහන. එහෙම කියලා හිතුණා. ඒ මොකද සංසාරයේ බුදුබණ කියපු කටවල් බණ කියන්න ඇති. බණ අහන් සුතමේ ඥානය ලැබෙන්න ඇති.
බුදුබණ අහන්ට ඇති, බුදුබණ කියන්ට ඇති. නිකං කෙනෙකුට එසේ මෙසේ පිනක් කරපු කෙනෙකුට පොඩි පහේ පිනක් කරලා මේ වාසනාව ලැබෙන්නේ නැහැ දයා. ඔයාට මේ වාසනාව ලැබෙන්නේ නැහැ. මේ වෘද්ධිය කරන්න වාසනාව ලැබෙන්නේ නැහැ. ඉතින් මේ පොඩි දෙයක් නෙමෙයි, මෙතන ඉන්න එක්කෙනෙක් අද මේක අවබෝධ කරගත්තොත්, අනේ මගේ කට එච්චර හොඳ නැහැ, මං කට පරිස්සම් කරගන්න ඕන, මං මාත්‍යාට ආදරෙන් කතා කරන්න, බලන්නකෝ ඔය කසාද බඳින කාලේ එහෙම දායල් කොච්චර ලස්සන වචනද නේද? බබා, පැටියා, මැනික, ආන් ඉන්න අයට බඳින්න හිතෙනවා. ආන් ඉන්න අයට බඳින්න හිතෙනවා. ඔය තරුණ ජෝඩු දැන් අපිටත් මේ මෙතන මෙහෙම ඉන්නකොට අර අපේ කැමරා කාචෝල්ට පිටිපස්සෙන් චෛත්‍ය වටේ යනවා, අත අතාරින්නේ අපිට පේනවා මෙතෙන්ට. ඈ අපි දිහාත් බල බලා යනවා, අත් දෙක අතාරින්නේ නැහැ, මෙහෙම සුලැඟිල්ලෙන් අල්ලගෙන යනවා. ඈ දැන් ওই දෙන්න බබාලා අම්බිලා යනකොට මොකද කරන්නේ? අතෑරිපි අත කියනවා නේද? අර ආන්දරොත් ඉන්නවා අතන ජෛත්‍ය වටේ මගේ අතින් අල්ලන්නේ කියනවා. සමාට අත අවු වෙනකොට හරියට ගිනි කන්ද ඇතිල්ලෙනවා වගේ අතේ කාලෙකදී. එහෙම කාලයක් තියෙනවා. එහෙම කාලෙට Tamanට අප්‍රියම කෙනා, අප්‍රසන්නම වචන භාවිතා කරන කෙනා එක්ක නෝනා, එක්ක මාත්‍යා, එක්ක දෙන්නට දෙන්න පෙන්නන්නට බෑ. ඉතින් ඒ නිසා අර බඳින කාලේ, මුල් කාලේ, ආදරණීය කාලේ, ආදරණීය වචන ජීවිතයේ තිබුණා නම් අප්පච්චි කොහොමද නේ? අම්මා කිව්වා නම් දැන් තාත්තට 60යි, අම්මටත් දැන් 59යි. අම්මා කිව්වා නම් සුදු මාත්‍යා එන්න බත් කන්න කිව්වා නම් කොහොමද? නරකද? හොඳයිනේ. මේ වයස උනාට කමක් නෑ, ලැජ්ජ වෙන්න කාරණාවක් නෙමෙයි. ආදර ඇයි තිරිසන්නුත් කැමතියි නේද අයාල ආදරයට? අර නන්දිවිශාල කතාවේ තියෙන නේ ආදරයට කැමති තිරිසන්නුත්. ඇදපන් ගොනා කිව්වම ඇද්දේ නෑ, මාගේ පුතා ඇදාන් කිව්වම නේද? දැන් ගෙදර සිල්ලරෙන් යනකොට අප්පච්චි ආවද දෙයියෝ කිව්වනම් අපි බැලුවා ඉරු එක ආන්දරු වචනේ ගැන කිව්වනේ, අද මට සිල් ගන්නෙන්න බැරි වුණා, මයි දෙයියෝ ආවද කියලා ඇහුවොත් එහෙම ගෙදර යනකොට කොහොමද ඒ වචනේ? ඈ නෝනා වෙනස්ම වෙලා කියලා හිතෙනවා. එහෙනම් අපිටත් පින්දේ ආන්දරු බණ කියලා අපේ ගෑණි වෙනස් වුණා ආන්දරේ කියලා අපේ මාත්. එහෙනම් මතක තියාගන්න, පුප්ප බහානී මధుර බහානී නේද? මල් වාගේ වචන, ලස්සන වචන, මිහිරි වචන කතා කරන්න, වචනවලට ලෝකේ ගොඩාක් දේවල් කරන්න පුළුවන්. හොඳ බෑ හාමුදුරුවනේ, විනාඩි ගාන ගත වුණා දැනුනෙත් නැහැ. බොහෝ දේවල් කතා බහ කරා, මමත් බොහොම හොඳින් අවධානයෙන් අහගෙන හිටියා. මම දන්නවා මේ වැඩසටහන බලපු බොහෝ දෙනෙක් බොහොම කැමැත්තෙන් මේ සාකච්ඡාව අහගෙන හිටියා කියලා, බලාගෙන හිටියා කියලා. මොකද තමන්ගේ ජීවිතයට වැඩදායි වෙන බොහෝ කාරණාවන් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා වගේම අපේ මහාචාර්යතුමත් අද දවසේදී සදහම් ලංකාරය හරහා මුළු රටටම මුළු ලෝකයටම කියලා දුන්නා. අපේ වැඩසටහනේ පරමාර්ථය ඇත්තේ සමාජයට යහපත් දෙයක් ලබා දීම තමයි අපි හැමදාමත් සදහම් ලංකාරයෙන් උත්සාහ කරන්නේ. අද දවසේදී මගේ ඒ ප්‍රයත්නය සාර්ථක වුණා කියලා මට නිහතමානී ආඩම්බරයක් තිබෙනවා. එහෙමනම් කාල වේලාවත් බොහොම ඉක්මනින් ගෙවිලා යනවා. අද දවසේදී සදහම් ලංකාරෙන් අපි සමු අරගත යුතුයි. නැවතත් එළමෙන පොහෝ දිනය දවසේදී මෙවන් හරබර සාකච්ඡාවකින් ඔබ හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේදී වැඩමවවදාල් අපේ නාපටවල නායක ස්වාමින්ද්‍රයන්න් වහන්සේට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරන්නට කැමැති. ඒ වගේම වරායායේ සමිත ස්වාමින් වහන්සේට මගේ නමස්කාර පූර්වක ස්තුතිය ගෞරවනීය ස්තුතිය පුද කරන්නට කැමැති. මහාචාර්යතුමනි බෙහෙවින්ම ස්තුති. අපි එළමෙන පොහෝ දිනය දවසේදීත් මෙවන් වටිනා කියන මාතෘකාවක් තෝරාගෙන සදහම් ලංකාරය සුපුරුදු වේලාවට හිරු ටීවී ඔස්සේ ඔබට සමීප කරන්නට අපි සූදානම් සිටින්නේ. එසේ නම් ඓතිහාසික යුදගනාව පුණ්‍ය භූමියේ සිට චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිරිපිට සිට ඔබ වෙතටගෙන ආ සදහම් ලංකාරය මෙලෙසින් හමාර කරනවා අපේ වරායායේ සමිත ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගේ මනරම් කාව්‍යමය ගායනාවක් සමගින්. ආසෙහි ඇසල සඳ බබලන පෝය ආදායි වස්කාලයේ ඇර බුම සිදු වෙන්නේ අදයි යුදගෙන වේහෙරේ සිට අදදම් සිසි